Hi, bon, good day. Hi, bon, teacher. Hi, bon, teacher. Hi, bon, teacher. Hi, bon, teacher. Hari. මම ගිය සතිය කිව්වා අද මොකක් හරි විශේෂලයක් දෙනවයි කියලා. ටීචර් කිව්වා පේපර් එකක් දෙනවයි කියලා. ලෑස්ති වුණාද කොහොමද දැන්? එක්සෑම් තියෙන හින්දා ටීචර්. චුට්ටක් මයික් ටික ඔන් කරලා කතා කරන්නකො. ටීචර් අපිට ලැබෙන සතියේ ඉස්කෝලේ වාර විභාගේ තියෙනවා. මම කරපු පාඩමෙන් තමයි ඔන්න Google Form එකක් හැදුවේ. අපිට ඒක අද ෆිල් කරන්න ලකුණු බලන්නත් පුළුවන්. අපිට ලබන සතිය එක ෆිල් කරන්නත් පුළුවන්. කො බලන්න රේසෑන් කරන්නකො අද ෆිල් කරන අය කියන්නේ අද අපි ඒක කතා කරමුද නැත්නම් අපි වාර විභාගිවර වෙලා ලබන සතිය එක කතා කරමුද? ඔය රේසෑන් කරන්නේ ලබන සතිය කතා කරමු කියන්නද? මැඩම් අපිට ලබන සතියේ විභාගේ මැඩම්. එහෙනම් අපි අද Google Form එක ෆිල් කරලා ලකුණු බලමුද? බලමු ටීචර්. හා මැඩම්. හරි. මම chat එකට දාන්නම් එහෙනම් link එක. පුතාලා link එක click කරලා ගිහිල්ලා form එක ෆිල් කරන්න තියෙන්නේ. මැඩම්. ඔව්. මැඩම් අපිට paper එකක් දැම්මේ නැහැ නේද group එකට? නෑ අපි පළවෙනි ටියුට් එක දාන්න ඉවර නෑනේ අද අපි ඒක ඉවර කරගත්තොත් රබන් සතිය print කරගන්න ටියුට් එකක් දාන්න. හා පොඩ්ඩක් විනාඩියක් දෙන්න. අලුතින් ජොයින් වුණ පුතාලා try කරලා බලන්න. paper එක කතා කරනකොට පරණ ටික ඔක්කොමයි මතක් වෙනවා එතකොට. අනේ මැඩම් යන්න බෑනේ ලින්ක් එකේ. යන්න බෑනේ ටීචර්. යන්න බෑ මැඩම්. යන්න බෑනේ ටීචර්. යන්න බෑනේ ටීචර්. මම ගියා ටීචර්. කලි විනාඩියක් දෙන්න එහෙනම්. මම බලන්නම්. යන්න පුළුවන් ටීචර්. යන්න බෑ ටීචර්. යන්න බෑනේ ටීචර්. ඉන්න පුතේ. ටීචර් ස්ටාර්ට් කියන එකෙන් පල්ලෙහාම මේ ඔව් නේද පුතේ. හරි. ප්‍රශ්නයක් තියෙනවා ලින්ක් එකේ. එහෙනම් අපි මෙහෙම කරමු. මම පේපර් එක ෂෙයා කරන්න. අලුත් කරගන්න ටීචර්. ඔව් ඒක තමයි. ලින්ක් එක අප්ග්‍රේඩ් එකක් ඉල්ලනවා. කමක් නැහැ අපි මම පේපර් එක දාන්න ඔයාලා උත්තර ලියන්න. ටීචර් නේ. හරි ඒක ලේසි නේද? ටීචර්. ඔව් සම හරි. මැඩම් ලියන්න ඕනේ කොලේකද? ඔව් මේකට උත්තර ටික ලියලා මට WhatsApp කරන්න. විනාඩි 40ක් දෙනවා. ෆොටෝ ගන්න බෑ. ටීචර් පේන්නේ නැහනේ. ඔව් ටීචර් ඉන්න. හරි මේක මම පළවෙනි page එක ඔයාලට දානවා. ඔයාලගේ නමයි අංකේ ලියන්න. ඊට පස්සේ මම මේක group එකට දැන් share කරනවා. ටීචර් ප්‍රශ්න ලියලා දුච උත්තර ලියන්න ඕනි. කොලේක ලියලා tweet ඔක්කොම වහලා මට WhatsApp කරන්න. ප්‍රශ්න ලියන්න ඕනේ නැද්ද ටීචර්? නෑ ඕනේ නෑ උත්තර ටික විතරයි. Thank you. Teacher, ඔය paper එක teacher මේ ලියනකොට මාර්තු මාස මාසික පරීක්ෂණය කියලාද? ඔව් ලියන් භූගෝල විද්‍යාව මාර්තු මාස මාසික පරීක්ෂණය නම ශ්‍රේණිය කියලා ලියලා පුතාලා කරන්න පටන් ගන්න. මම හරියටම 4:50ට ලියල ඉවර කරන්න කියනවා. පුතාලා මට WhatsApp කරන්න.
මඩම් ප්‍රශ්න අංකේ තියන්න ඕනේ. ටීචර් පොඩ්ඩක් උඩට කරන්න. ප්‍රශ්න අංකේ දැම්ම උත්තරේ ලිව්වා. උඩට කරන්නක මාතෘකාව ලියාගන්න. ටීචර් මෙන්නන භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාව මාර්තු මාස මාසික පරීක්ෂණය ලියාගන්න. ටීචර් ප්‍රශ්නය අංකේ දාලා උත්තරේ ලියා. හැමෝටම බලා ගන්න ලේසි. ඔන්න හැමෝම ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න දැන් WhatsApp එකට ටීචර් දැම්මා. ටීචර් දාපු ගාම ඩවුන්ලෝඩ් වෙලා තිනවනේ. හරි. ඔන්න ලියන් විනාඩි 40යි දෙන්නේ. ලියලා ටීචර්ට WhatsApp කරා. පස්සේ බෑ ඉන්න ඔක්කොම අය දැන් මට වට්සප් කරලා තියන්න. මැඩම් මැඩම් වට්සප් එකෙන් ගන්න පුළුවන්. එතකොට මේ Zoom එකේ ඉන්න බෑ නේද මැඩම්? ඩවුන්ලෝඩ් කරාම බලන්න පුළුවන් පුතා. Zoom එකේ තියාගෙනම? ඔව් පුළුවන්. ටීචර් උත්තරේ එනවනම් එතකොට ලියන්න ඕනේ එකද දෙකද තුනද කියලා. ඔව් උත්තරේ ලිව්වත් කමක් නැහැ ඉලක්කම ලිව්වත් කමක් නැහැ. ටීචර් දෙවෙනි ප්‍රශ්නේ එකම උත්තරේ දෙපාරක් තියෙනවානේ. හොඳට කියවල උත්තර ලියන්න. මැඩම් මාලාව මියුට් කරන්න. මැඩම් මගේ ෆෝන්. හොඳට කියවල උත්තර ටික ලියන් බලන්න. මම වෙලාව දෙන්නම් 4:45 වෙනකම්. දෙවැනි ප්‍රශ්නේ හතරවෙනි එකේ ඔයාලා හදා ගන්න ඕනි කක්ෂය කියලා. පළවෙනි එකේ තියෙන අක්ෂයනේ දෙවැනි එකේ කක්ෂය කියලා හදා ගන්න.
වීඩියෝ ටික ඔන් කළා නම් හරි හැමෝම. දැන් ටියුට් වලින් බලලා ලියන්නත් පුළුවන් නේ. ඔන් කරන්න වීඩියෝ ටික. ඔක්කොම ඔක්කොම ඔන් කරන්න. දෙවැනි ප්‍රශ්නේ හතරවැනි උත්තරේට තමයි මම කිව්වේ කක්ෂය කියලා හදාගන්න කියලා. ඔන් කරන්න ඔන් කරා. ඔක්කොම වීඩියෝ ටික ඔන් කරා. නම ලියන්න, පන්තිය ලියන්න, බීඒ ඔයාලගේ අංක ලියන්න. පස්සේ උත්තර ටික ලියලා ටීචර්ට එවන්න. ියුට් එක වහල පැත්තකින් කියලා තමයි උත්තර ලියන්නේ. ටීචර් මං සබ්මිට් කළා ටීචර්. හරි. මේ ප්‍රශ්න පත්‍රය තමයි මම කියා කරලා තියන්නේ. මම ගෲප් එකට දාලා තියෙනවා. දැන් ජොයින් වුණ පුතාල ටග් ගාලා කොලයක් අරගෙන මේ මාතෘකාව ලියලා නමයි ශ්‍රේණියයි ඔයාලගේ අංකේ ලියලා ප්‍රශ්න ටිකට උත්තර දීලා මට එවන්න. වීඩියෝ ඔන් කරලා ලියන්න. තරුෂි, නෙත්මි, හසින්දු වීඩියෝ ඔන් කරන්න පුතේ.
හරි කමක් නෑ කැමරා ඔන් කරන්න බැරි අයට ප්‍රශ්නයක් නෑ අනික හැමෝම ඔන් කරන්න මම ඔයාලගේ group එකට paper එක දැම්මා ඒක download කරගෙන උත්තර ටික ලියන්න පුළුවන් ලියලා මට එවන්න හරි කමක් නෑ කැමරා ඔන් කරන්න බැරි අය ප්‍රශ්නයක් නෑ කෞෂාන් ලියල ඉවරද ලියන්න ියුට් එකෙන් බලන්නෑ කවුරුත් මතකෙන් ලියන්නේ උත්තර ටික විතරයි ලියන්න පුතාලට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැනේ නෑ ටීචර් ආහරි ගෲප් එකෙන් ෂූට් එක ගන්න විදිහ සවත්ද කියන්නේ මොකද්ද එහෙම කියන්නේ ගෲප් එකෙන් පේපර් එක ගන්න බෑ කියලා තියෙනවා ගන්න පුළුවන් පුතේ ඩවුන්ලෝඩ් කරගන්න ගෲප් එකට බලලා මම තා පේපර් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ටික ලියන්න
මම වෙලාව දෙන්නම් 4:17ට විතරනේ මන් දුන්නේ. يعني 4:20 වුණොත් මම ඉවරයි කියන වෙලාවට ඔයාලා ලියන ඉවර කරන ඒත් එක්කම ටීචර්ට WhatsApp කරන්න. කලේසීනේ. මේ පේපර් එක මන් දාලා තියන්නේ ආයි ගෲප් එකට දාන්න කියලා තියෙනවා. ආයි දාමුක නේ මම හැමෝම ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගත්තානේ ප්‍රශ්නයක් නැහැනේ ටීචර් මන් දැන් ආයේ උත්තර ටික විතර කොලේක දාන්නද ඔව් ඔව් උත්තර ටික කොලේක ලියලා ටීචර් එවන්නක බලන්න වෙලාව තියෙන්නේ මම දුන්නේ විනාඩි 25යි 4:45 වෙද්දි තමයි මම කිව්වේ කමක් නැහැ පහු වෙලා පරක්කු නැය 4:45ටවත් දෙන්නකෝ ඒක තමයි 4:45යි 5යි අතර අනිවාර්යෙන් එවන උත්තර ටික ලියන දෙපාරක් බලන්න උත්තර ටික ඊට පස්සේ එවන
කැමරා ඔන් කරන් දෙන්න. ඔව් මට එවන්න. උත්තර දීලා මට එවන්න. ටීචර් ප්‍රශ්න 9ද ටීචර් තියන්නේ? කොයි ප්‍රශ්නද? ප්‍රශ්න 9ක්ද ටීචර් තියන්නේ? ඉරි ගහන ප්‍රශ්න 15ක් ඉරි ගහන ප්‍රශ්න තියන වලට 20ක් තියලා පරිවැරදි දාන්න තියන ප්‍රශ්න 10ක්. ඒක ඔක්කොම ප්‍රශ්න වල 30කට ලියලා තියෙන්න ඕනි. ටීචර් ටීචර්ගේ නම්බරය කියන්න පුළුවන්ද? ආ හරි. මම WhatsApp නම්බර් එක දෙන්නම්. එතකොට group එකෙන් ගන්නත් පුළුවන්. මම දැන් ටියුට් එක දැම්මේ නම්බර් එක. මම නැත්තම් පුතේ මේක. එතන ලියන්න. ඉන්න මං ටයිප් කරන්නේ. එක ලේසි. දෙපාරක් බලලා ලියන්න. එකපාරයි මට එවන්න ඕන. ආයි හරි වැරදි බලලා පස්සේ එවන්න එපා. මම වෙලාව දෙනවා 5ට වෙනකන්. එතකොට ඔයාලා 5 වෙනකන් පාඩ වෙනකන් ලියලා මට එවන්න. ඊට පස්සේ අපි පාඩම ඉතුරු කෑල්ල කරමු. ටීචර් පේපර් එක සාකච්ඡා කරන්නේ. මම ලකුණු බලලා ඉවර වෙලා ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. නැත්නම් පේපර් එක සාකච්ඡා කළාට පස්සේ මට එව්වොත් වැඩක් නැහැනේ. මම නම්බර් එක ස්ක්‍රීන් එකේ දැම්මා. විනාඩි 20ක් විතර තියෙනවා. ඉමින් ලියන්න පුළුවන්. නැත්තම් අපිට මෙහෙම කරන්නත් පුළුවන් පුතේ. ඔයාලට දැන් එක ෆොටෝ එකක් ගාලා WhatsApp කරන්න අමාරුයි නම් පහමාරෙන් ක්ලාස් ඉවරුනෙන් පස්සේ විනාඩි 10ක් ඇතුළත ඔයාලට පුළුවන්. ඔයාලා කැමති විදිහක් කරන්න. ටීචර් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කොහොමද කියන්නේ? ඔව් යාලගේ අදහසත් කියන්නකො පේපර් එක ලියන ගම. ටීචර් මට සිග්නල් ප්‍රශ්නයක් නිසා දැන් ජොයින් වුණේ. මම දැන් කොතන ඉඳලාද කරන්න ඕනේ? මං පුතේ ගෲප් එකට පේපර් එක දැම්මා. ඒක කරලා මට WhatsApp කරන්න කියලා තමයි කිව්වේ. පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන උදා උත්තර ටික ලියන්න ඕන. වාගේ නමයි අංකේ ශ්‍රේණියයි දාලා. ලියලා මේ අංකෙට ඔයා මට එවන්න. මම බලලා ලකුණු බලනවා. රතන සතිය අපි එක සාකච්ඡා කරනවා. ටීචර් අර හරි වැරදි දාන එකේ ටීචර් මේ අර වරහන දාලා හරිය දාන්න ඕන නැහැ. නිකන් හරිය දම අහන්නේ නැහැ. කමක් නැහැ.
දැන් ඔයාලට ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න අමාරු නම් පේපර් එකේ පහමාරට ක්ලාස් එක ඉවර නැන් පස්සෙත් මම විනාඩි 10ක් දෙන්නම්. හැබැයි ටීචර් කලන්ඩර් එක නැහැ පන්ති වුණාම දැම්මල කමන්නේද? ක්ලාස් එක ඉවර වෙලා විනාඩි 10ක් ඇතුළත පුතා ලේවන්. දැන් එවන්න අමාරු අයට ෆොටෝ එකක් ගහලා. ෆෝන් එකෙන් කරන අයට අමාරුයිනේ. එකට කමක් නැහැ. ටියුට් එකෙන් බලන්න එපා වංක වෙලා උත්තර ටික ලියන්න. එහෙම නැත්තම් වැඩක් නැහැනේ. පහට පේපර් එක නවත්තනවා. පුළුවන් අය මට එවන්න. අනික් අය පහ ක්ලාස් එක ඉවරනහම 5:30 5:40 අතර අනිවාර්යෙන් එවන්න. ටීචර් ස්ක්‍රීන් එක බොද වෙලා වගේ දෙපැත්තට ගිහිල්ලානේ පේන්නේ. ස්ක්‍රීන් එක ටීචර් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ලොකු කරන්න. මං පේපර් එක ගෲප් එකට දාලා තියෙන්නේ හැබැයි. මැඩම්. ඔව්. දැන් දාන්නද මුකුත් කියලා දෙන්නේ නේද? ඒ කියන්නේ පුතේ පේපර් එක දාලා ඉවරු නැන් පස්සේ අපි ඉතුරු පාඩම කරන් යනවා. ඔයාලට අමාරු වෙනම් දැන් දාන ක්ලාස් එක ඉවරුනහම 5:30 5:40 අතර විනාඩි 10ක් දෙන්නම්. ඒ ඇතුළත දාන්න. හා ප්‍රශ්නකුත් නැහැ. දාන්න. Excuse me teacher. ඔව්. ටීචර් මම Google එකෙන් කරලා ටීචර් සබ්මිට් කරලා ටීචර්ට දැම්මා ටීචර්. ආ හායි Google ෆෝම් එකෙන් කරපු එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒක ඕපන් උනේ නැති නිසා තමයි මම පේපර් එක දැම්මේ. Google ෆෝම් එක කරලා දිය නැහැ මම එතනින් බලන්න. අද ක්ලාස් එකේ මම නැතුව 29 අයනේ ඉන්නේ. එතකොට මට 29ක් ඇවිත් තියෙන්න ඕන. ටීචර් පහමාරට දැන් මට කමක් නැහැ නේද? හරි කමක් නැහැ. හැබැයි කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. පහට පේපර් එක නවත්තලා මම පාඩම් පටන් ගන්නවා. පාඩම ඉවර වෙලා ක්ලාස් එක නැවතුම් පස්සේ අර පේපර් එක අරගෙන දාන්න ඕනි. ඒක ආයි වෙනස් කරන්න බෑ. මම දන්න පුතාල හොඳයි වෙනස් කරන එකක් නැහැ කියලා. ඒ නිසා මම එහෙම වෙලාවක් දුන්නේ. ආයි ඩබල් චෙක් කරලා බලන්න. උත්තර ටික. සමහරක් ඒව හරි වැරදි දාදි පැටලිලා තියෙන්න පුළුවන්. පුළුවන් අය මට දැන් එමු. ටීචර් අපි ඔය වාක්‍යල් ලියන්න ඕනිද? නෑ උත්තර ටික විතරක් දැම්මහම හරි. විනාඩි 9ක් විතර තියෙනවා. කවුරුත් ටියුට් එකෙන් බැලුවේ නෑ නේද? තනි උත්තර ලිව්වා නේද? අනිවාර්යෙන් 9යි අංකෙයි පන්තියයි ලියන්න.
මැඩම් මැඩම් මංගේ කියන්නේ අර ශිෂ්‍යංකේද නැත්නම් අර ඔව් ඔයාලට දීලා තියෙන අංකයේ ආයතනේ තියෙනවනේ අංකයක් දීලා මේ ඔයාලගේ මේවා තියෙන්නේ පුතේ ඒක ලියන්නකෝ මට පේනවා M 26යි බිංදුවයි 7 ඒ විදිහට අංක තියෙනවා කියලා. අන්නේ අංකේ තප්පරයකින් වඩා දැන් ටීචර්න් දැන් ජර්මනියේ නැතිච කරන්න කිව්වේ මට සිග්නල් නැති. අද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නේද? කමක් නෑ මම පුතේ කිව්වේ ගෲප් එකට මම පේපර් එකක් දාලා තියෙනවා ඔයාලගේ මාර්තු මාසේ පරීක්ෂණය කියලා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකට උත්තර ලියන්න කියලා තමයි කිව්වේ. දැන් ඒක අපි පටන් ගත්තේ නම් 4:20ට දැන් ජොයින් උනායි දැන් ඩවුන්ලෝඩ් කරගෙන මීටින් එකේ ලියවෙන්න එපා. ඩවුන්ලෝඩ් කරගෙන උත්තර ටික ලියලා ටීචර්ට එවන්න. ඒ ආම වට්ස්ඇප් නම්බර් එකයි. තමයි වන්න පේපර් එක සබ්මිට් කරලා ඉවර වෙච්චයි ටියුට් එක ගන්න අනික් අයට තව විනාඩි 10ක් දෙනවා
පේපර් එකට ලකුණු කීයක් දෙනවද කියලා අහලා තියෙනවා මේකට 100න් ලකුණු දෙන්න ඔකේ ලිව්වා අය පුළුවන් නම් දැන් WhatsApp කරන්න එහෙම නැත්නම් ක්ලාස් ඉවර වෙලා විනාඩි 10ක් ඇතුළත WhatsApp කරන්න ඕන හෙට විතර නම් එවන්න එපා එතකොට වැඩක් නැහැනේ ඔය දාලා තියෙන නම්බරෙට මම WhatsApp කරා ටීචර්. හරි මම එතකොට ඔක්කොම ටික බලලා ලබන සතියේදී ලකුණු ටික දෙනවා. පුතාලගේ නමයි ශ්‍රේණියයි අංකය අනිවාර්යෙන් ලියන්න. පහට නවත්තමු නේද අපි? ඉතින් පාඩමට යමු. කරන්නේ නැද්ද මඩ? ඔව් ටීචර්. ශ්‍රේණිය කමක් නෑ නමයි අංකේවත් අනිවාර්යෙන් ඕන නැත්තම් ලකුණු දෙනකොට හොයාගන්න අමාරුයි ටීචර්ට පන්තියයි නමයි අංකේ ලියන්න අනිවාර්යෙන්ම මන් දැම්මා ටීචර් එකයි ලක්කමක් අමතක වුණා ටීචර් දාන්න හරියට දාන්න මම සබ්මිට් කරලා ඉවරයි ටීචර් මොකක්ද අමතක වුනේ M3G3057 හරි ටීචර්ට හරියට අංකේ ක්ලාස් එක ඉවරුනෙන් පස්සේ දාන්න ආ ටීචර් අංකෙත් අමතක වෙනානේ විනාඩි 5යි ටීච මම දැන් එව්වා ටීචගේ මේ නම්බර් එකට. එහෙනම් මම බඩ ලබන සතියේ ලකුණු දෙනවා. Excuse me, teacher. Oh. Teacher, මට ටීචර්ගේ WhatsApp නම්බරේ දෙන්නකෝ. ආ, මයි ස්ක්‍රීන් එකේ ක්‍රියා කරලා තිබුණා. හරි බං එවන්න.
මල් ලියන්න මෙතන හරි පේනවා නේ ඩිස්ප්ලේ එකේ මම ලිව්වා ඉවර වෙච්ච අය ටියුට් එක ගන්න ඉතුරු පෑ භාගෙ ටියුට් එක සාකච්ඡා කරනවා මයික් එක මියුට් කරගන්න දැන් දාන්න අමාරුයි නම් ෆොටෝ එකක් ගහලා ක්ලාස් එක ඉවර වෙලා විනාඩි 10ක් ඇතුළත දාන්නත් පුළුවන් නවත්තමු අපි දැන් වෙලාව ඇතිද කොහොමද හරි දැන් ටියුට් එක ගමු එහෙනම් හරියටම 4යි 10 17 විතර අතර කාලෙනි පුතාල ඔක ඩවුන්ලෝඩ් කරන් ලියන්න පටන් අති 5ට වෙනකම් වෙලාව දුන්නා දැන් ලියන එක නවත්තන්න දැන් WhatsApp එවන්න ඕනේ නැහැ ක්ලාස් එක අපි කරගෙන ගිහිල්ලා 5:30 5:47 අතර පුතාලා මට WhatsApp කරා ප්‍රශ්නයක් නැහැ හරිනේ දැන් ටියුට් එක අරගෙන අපි පාඩම සාකච්ඡා කරමු වෙලා විවරයි දැන් ලියන්න එපා පේපර් එක පැත්තකින් තියලා ඩියුට් එක ගන්න පැයක් දුන්නනේ මං හිතනවා ඇති කියලා හරි මොකක්ද අපි ගිය සතිය අන්තිමටම කළේ දූපත් ගැන කතා කළා එතකොට අපිට අද තියෙනවා එහෙනම් ආසියා මහද්වීපය යුරෝපා මහද්වීපය අප්‍රිකා මහද්වීපය වගේ මහද්වීප ආශ්‍රිතව තියෙන ප්‍රධාන දූපත් ටික ලකුණු කරගන්න. මේ සතියේ ලියාගතනේ දූපතක් කියන්නේ මොකක්ද? ඒ ටික ටීචර් ඔය ටික දැම්මද ගෲප් එකට? ටීචර් දූපතක් කියන්නේ මොකක්ද කියලා ලිව්වේ නැහැ ටීචර්. දූපතක් කියන්නේ මොකක්ද කියලා ලිව්වේ නැද්ද? අපි දූපතක් ඇන්දා නේද ටියුට් එකේ? and the teacher අපිට ලියා ගන්න තියෙනවා මම දැන් වටේට වතුර දැම්මා හරියට හරි දැන් එතකොට වතුර හරි ඔය අදහසින් රූප සටහන බලලා හැමෝම කියන්න දැන් පේපර් එක නවත්තන්න පුතා පැයක් දුන්න ඇති පාඩම කරමු පැය භාගයක් ක්ලාස් එක ඉවරුනහම පේපර් එක ටීචර්ට එවන්න කමක් නැහැ දැන් එවන්න බැරි වුණාට විනාඩි 10ක් ඇතුළත දාලා තියන්න හරි දූපතක් කියන්නේ මොකක්ද එහෙනම් රූප සටහන බලලා කියන්න ගිය සතිය ඇඳපු අන්න හරි දූපතක් කියන්නේ ජලයෙන් වට වූ ගොඩ බිමක් එහෙනම් ඔය හිස්තැනේ අපි ලියාගමු දූපතක් කියන්නේ මොකක්ද කියලා ස්පින් එකෙත් ටිච පෙන්නලා තියෙනවා දූපතක් යනු ජලයෙන් වට වූ කුඩා ගොඩ බිමකි ඒක තමයි දූපතක් නිර්වචනය කරන විදිහ
ලිව්වද දූපතක් යනු ජලයෙන් වට වූ කුඩා හොඩබිමකි. ඊළඟට අපි බලමු ඔන්න දැන් දූපතක් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඒකේ රූප සටහන අපි අඳගත්තා. ඊළඟට අපි ලෝකේ තියෙන ඔය මහද්වීප ආසන්නයේ පුතාල ඇහුවනේ රටවල් ලකුණු කරද්දී ඇයි අපි ශ්‍රී ලංකාව ලකුණු කළේ නැත්තේ? ඇයි අපි පිලිපීනේ ලකුණු කළේ නැත්තේ? හේතුව ඒව දූපත්. මං කිව්ව දූපත් පාඩමේදී මං ඒ ටික ලකුණු කරනවා කියලා. හරි. දැන් එහෙනම් අපි ලෝකේ තියෙන ප්‍රධාන දූපත් ටිකක් ලකුණු කරගමු. මේ සිටියම ගන්න දැන් සිටියම පොතේ ලියන අය ලෝක සිටියමක් අරගන්න කියලා මං කිව්වනේ සිටියම් දෙකක් අපි එකයි ගත්තේ මහද්වීප ලකුණු කරන්න අනෙක් ලෝක සිටියම ළඟට අරගෙන රටවල් ටික ලකුණු කරමු. කට්ටිය නිදිද මං කියන එක ඇහෙනවද? ඔව් ඇහෙනවා ටීචර්. හරි. ඒක තමයි මයික් ටික කොම් මියුට් කරන්න ඉන්නේ. හරි. එහෙනම් මෙතන තමයි දැන් ලෝකේ තියෙන ප්‍රධාන දූපත් ටිකක් ලකුණු කරන්න තමයි යන්නේ. පොතේ ලියන අය පුතේ දැන් ඔක සිටියම අරගෙන දූපත ලකුණු කරන ගමන් ඉස්සරහින් ලියා ගන්න. අනික ඇඩ නම් මම ලිස්ට් එක උඩ ඉඳන් දාලා තියෙනවා. ඉස්සෙල්ලම අපිට තියෙන්නේ මොකක්ද දූපත අඳුර ගන්න තියෙන්නේ? කියුබාව. කියුබාව. තව චුට්ටක් zoom කරන්න. එතකොට කියුබාව තියෙන්නේ මං අංක 1 ඉලක්කමෙන් පෙන්නලා තියෙන තැන. මොන ඔයාලගේ සිටියේ දැන් පාට කරගන්න ඕනි. මෙතන දූපත් දෙකක් තියෙනවා. උඩ කෑල්ල තමයි කියුබාව. යට කොටස නෙමෙයි. කියුබාව. හරි ටීචර්. හරි. හැමෝම ලකුණු කරලා කැමති අය ඉස්සරහින් ලියා ගන්නත් පුළුවන්. නැත්නම් අංක 1 කියලා දැම්මත් හරි කියුට් එක තියන අය නම්. ටීචර් කියුබාව කියන්නේ ටීචර් අර චූටි තිතක් වගේ තියෙන රටද? නෑ 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 නෑ. කියුබාව කියන්නේ මෙන්න මේ දූපත. මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ කහපාටින් මා ලකුණු කළේ. පේනවද? අන්න ඒක තමයි. අන්නේ දූපත තමයි කියුබාව. යට කොටස පාට කරන්න එපා. අර මම කහපාටින් පාට කරපු දූපත් කෑල විතරයි කියුබාව. ඊට චූටි කරන්නකෝ. පේනව නේද? ඔව් ටීචර්. මෙතන. ටීචර් අටේව දෙකක් තියනවද? හරි හරි. අංක චුට්ටක් වැරදිලා ඇති. මම කියන පිළිවෙලට ලකුණු කරගෙන යමු. ඔන්න කියුබාව ලකුණු කළාන් පස්සේ තියෙනවා අයිස්ලන්තය. අයිස්ලන්තය හොයාගන්න ඕන. මෙන්න මෙතන තියෙන දූපත. ඒක තමයි අයිස්ලන්තය. ටීචර් කගරි මයික් එකක් කොണ്ട് තිසරු චුට්ටක් මයික් එක ඔෆ් කරගම් පුතා. මයික් එක චුට්ටක් ඔෆ් කරලා වීඩියෝ එක ඔන් කරගම්. එතකොට පේනවා. හරි. ඊළඟට තියෙනවා ග්‍රීන් ලන්තය. මේක තමයි ලොකුම දූපත. මෙන්න මෙතන තියෙන ග්‍රීන් ලන්තය හොයා ගන්න ලේසි. ලොකුයිනේ. මම අංක දාලා තියෙන ටිකේ අනුපිළිවෙලේ වෙනසක් තියෙන නිසා මම අංක දාලා තියෙන ටික මැකුවා. ටීචර් ලකුණු කරන පිළිවෙලට පුතාලා ලකුණු කරගන්න ඕන. මේක එක. අනේ ටීචර් හරියට පැහැදිලි නෑනේ. ග්‍රීන්ලන්තයේ තුන පැහැදිලිමදි. හොඳට පේනවා ටීචර්.
මං zoom කරොත් ඔයාලට පැහැදිලි මදි වෙනවා. ඒකයි මම මේ විදිහට තියලා තියෙන්නේ. මම zoom කරලා පෙන්වන්න පුළුවන්. මං කලර් කරන්නම් කොන්න. මම දැන් දූපත් 3ක් ලකුණු කරලා තියෙන්න ඕනි. මෙන්න මේ මේක තමයි green ලන්තය. මෙතන තියෙනවා එක cube ආව දෙක මෙතන ලකුණු කළා අයිස් ලන්තය තුන ලකුණු කළා ඔකේ ලොකුම දූපත green ලන්තය ළඟට තියෙන්නේ ටීචර් ළමයි කිමයි කොල් ටීචර් පළවෙනි එක කොහෙද සිටීමේ තියෙන්නේ මයික් ඔෆ් කරගන්න මේ තියෙන්නේ මෙන්න මෙතන මං කහපාටින් ඇඳලා තියෙන්නේ පුතේ ආයි අඳින්නද ඔයාලට පැහැදිලි නැද්ද මෙන්න මෙතන මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙතන උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි අතරේ දෙවෙනි එක මෙන්න මෙතන කොළ පාටින් පාට කරලා තියෙන එක තුන්වෙනි එක රෝස පාටින් පාට කරලා තියෙන එක ඊළඟට හතර බ්‍රිතාන්‍ය දූපත් බ්‍රිතාන්‍ය දූපත් කියන්නේ මෙන්න මෙතන පා නිල් පාටින් පාට කරනවා මේ පාගත්තද බ්‍රිතාන්‍ය දූපත් ඔය ටික නම් හරියටම ලකුණු කරගන්න ඒ අංක හතර එක cube ආව දෙක අයිස් ලන්තය තුන green ලන්තය හතර බ්‍රිතාන්‍ය දූපත් ටීචර් ශ්‍රී ලංකාව කියන්නේ දූපතක් නේ ඔව් දැන් බ්‍රිතාන්‍ය දූපත් එනකන් ලකුණු කරලා තියෙන්න ඕනේ ඔයාලගේ ටියුට් එකේ එහෙම නැත්නම් ලෝක සිතියමේ ඊළඟට ශ්‍රී ලංකාව දැන් දූපතක් කියන එක අපි අඳුරගත්තනේ ජලයෙන් වෙච්ච ගොඩ බිමක් කියලා එතකොට ලෝක සිතියම ගත්තාම අපිට ඒ වගේ ගොඩ බිම අඳුර ගන්න පුළුවන් මෙන්න තියෙනවා ශ්‍රී ලංකාව ඒක නම් හැමෝටම තනියෙන් ලකුණු කරගන්න පුළුවන් නේ පහ ශ්‍රී ලංකාව මේ ඊළඟට තියෙන්නේ ළඟම ළඟ තියෙන දූපත් දෙකක් වරද්ද ගන්න නැතුව බලන්න ඕනි පහ කොහෙද තියෙන්නේ පහ ශ්‍රී ලංකාව ඒක ලකුණු කරන්න පුළුවන්නේ මම ලකුණු කළා එක මේ තියෙන පහ ඉන්දියාවට පහල තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ මම ෆැමිලි පාටින් පාට කළා ඊළඟට 6 වෙනි එක මෙන්න මෙතන හොඳද මෙන්න මෙතන තියෙනවා දූපතක් ඒක තමයි පුතේ ජාවා කියලා කියන්නේ උඩ තියෙන ලොකු දූපත නෙමෙයි ඊට යටින් පහල තියෙන දූපත තමයි ජාවා හයවෙනි එක ජාවා ගන්න දැන් හයක් ලකුණු කරලා ඉවරයි ඊළඟ එක මේක ගොඩක් වෙලාවට ලකුණු කරන්න දෙන එකක්. ඔයාලගේ පන්තිවල නෙමෙයි ලොකු පන්තිවලත් මේ දූපත ගොඩක් වෙලාවට ලකුණු කරන්නේ නැහැ. මෙන්න මේ අප්‍රිකාවට එහා පැත්තෙන් තියෙන දූපත. මැඩගස්කරය. මැඩගස්කරය. ටීචර් තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක green ලන්තය. මේ උඩම රෝස පාටින් පාට කරලා තියෙන්නේ.
හතර. ඊළඟට අට. මෙන්න මේක පටල ගන්නත් බෑ. ජාවා වලට උඩින් තියෙන ලොකු දූපත තමයි අපි සුමාත්‍රා කියලා කියන්නේ. මං එක කොළ පාටින් පාට කරන්නම්. මෙන්න මෙතන. මේ උඩ තියෙන්නේ සුමාත්‍රා. සුමාත්‍රා දූපතේ යටින් තියෙන දූපත තමයි ටිකක් ලොකු උඩ තියෙන්නේ ජාවා. අපිට අපේ 8 වෙනි එක සුමාත්‍රා. මෙන්න මේ දූපත මං කොළ පාටින් පාට කරලා තියෙන්නේ. ටීචර්. ඔව්. ටීචර් එතකොට ලෝකේ ලොකුම දූපත ග්‍රීන්ලන්තයේද? ඔව් ග්‍රීන්ලන්තය කියලා තමයි කියන්නේ. අපි 3 වෙනියට ලකුණු කළේ. ඊළඟට තව දූපතක් තියෙනවා. මෙන්න මේක. මං ලාලි පාටින් පාට කරන දූපත. මේ කොහෙද? ඔයාලා ආස රටා. ජපානේ? ජපාන් දූපත්. ජපාන් දූපත්. අංක 9 නේද? 9. ජපානය. ජපාන් දූපත් නෙවෙයි කියන්නේ. ජපානය කියන්නේ දූපත් සමූහයක් තියෙන රටක්. හරි. ඊළඟ එක මට කවුරු හරි කියන්න මම උඩට ගිහිල්ලා බලද්දි ඔයාලට ඒක කරදරයි. පිලිපීනය. හරි. පිලිපීන. හරි. පිලිපීනේ ලකුණු කරමු. දම් පාටින් ලකුණු කරන්න. පිලිපීනේ පුතේ දූපත් සමූහයක් තියෙනවා. මෙන්න මෙතන තියෙන දූපත් ටික ඔක්කොම පිලිපීනේට තමයි අයිති වෙන්නේ. මම මෙතනින් මේ අටේ ඉලක්කම තියෙන ඊතලයේ හරහා යන පොඩි මේ බලන්න ඔලිස්පින් එකේ හරියටම ලකුණු කරගන්න. ඒ දූපත් ඔක්කොම අයිති වෙන්නේ පිලිපීනේට. ලකුණු කරගන්න බැරි වුණා නම් අහන්න. ඊජ පිලිපීනය අයිති වෙන ආසියාවට නේද? ඔව්. ඊළඟට එකක් ටිකක් මතක තියාගන්න ඕනි දූපතා. එන්න මෙතන තියෙන ලොකු දූපත මං කහපාටින් පාට කරනවා. ඒක බෝනියෝ. ඒකේ පුතේ මෙහෙම එකක් තියෙනවා. ඔව් බෝනියෝ දූපත මං දීලා තියෙනවා නේද? බෝනියෝ. කහපාටින් පාට කළේ බෝනියෝ. ආසියාවේ ටිකක් දූපත් රාජ්‍ය වැඩි නිසා ඔයාලට එක ගොඩේ වගේ පේයි. එතකොට දකුණු කරගන්න බැරි වෙලා එකක් හරි මිස් වුණත් අහන්න. ජනව ශ්‍රීලංකාවේ තියෙන ඕස්ට්‍රේලියාවට සුට්ටක් ඉදර යටින් නේද? යටින් තියෙන්නේ. ඒක ලකුණු කරමු අපි. බෝනියෝ. අවසාන එක නව ශ්‍රීලංකාවේ. ඒක නම් ඔයාලට හොයාගන්න ලේසි. ඕස්ට්‍රේලියාවට යටින් තියෙන මේ දූපත. ඒක ටීචර් නිල් පාටින් පාට කරන්නම්. ටීචර්. ඔව්. ටීචර් පිලිපීන දූපත් මේ කොතනද ටීචර් තියෙන්නේ? අපි පිලිපීනේ අංක කීයද දැම්මේ? කවුරු හරි කියන්න. පිලිපීනේ 10 දැම්. අපි පිලිපීනේ 10. 10 පුතේ මම මේ රවුම් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන රෝස පාටින් තියෙන්නේ පිලිපීන් දූපත්. හරි ටීචර් thank you. 12 අන්තිම එක නව ශ්‍රීලංකය. ඔන්න බලන්න දූපත් රාජ්‍ය 12ම හරියටම ලකුණු කරලාද කියලා සිටියමේ. හරිද? හරි මඩ. හරි. එහෙනම් ඊළඟට යන්න බලන්න දෙවෙනි ප්‍රශ්නෙට. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්නම පිහිටි දූපත් තුනක් නම් කරන්න. ඉන්දියන් සාගරයේ තියෙන දූපත් තුනක් ලියන්න බලන්න දැන් ඔය සිටියම් බල්ලා.
සිංහල බොක්කයි තමනක් ඉන්නේ. තනියෙන්ද දූපත් දූපත් අහන්නේ අපි දැන් දූපත් රාජ්‍ය ගැන තමයි කතා කරන්නේ. ශ්‍රී ලංකාව ඇරෙන්න අපි ලකුණු කරපුවක් තියෙනවා නොකරපුවක් තියෙනවා ප්‍රධාන පුතාල දන්නේව තියෙනවා නම් ප්‍රක් ලියම් තිතිය මෙන් බල්ල ලියන්නත් පුළුවා හරි විනාඩි දෙකක් දෙන්නම්කො ලියන්න හැමෝටම තියාගන්න බල දූපත් තුනක් ලියන්න ඉන්දියන් සාගරේ තියෙන ඒවා එතකොට ශ්‍රී ලංකාවවට තියෙනව තමයි බෙන්ගල් බොක්කක් දූපත නේද බොක්කක් බොක්ක බලමුද අපි එහෙනම් වෙලාව යන නිසා ඔයාලට ලියන්න පුළුවන් සුමාත්‍රා ජාවා බෝනියෝ ඊළඟට මාලදිවයින ශ්‍රී ලංකාවට මේ පැත්තෙන් තියෙන එක ලකුණු කළේ නැහැ අපි දන්නවා මාලදිවයින තියෙන දූපත් සමූහයක් විදිහට එතකොට ඊට එහායින් තියෙනවා පිලිපීනය ඔය ටිකෙන් පුතාල එකක් තුනක් ලියලා තියෙන්න ඕනි මාලදිවයින සුමාත්‍රා ජාවා බෝනියෝ පිලිපීනය අපි ලකුණු කරපු ඒවෙන් ගත්තා ජපන් දූපත් තියෙන්නේ ආසියාවේ හැබැයි ශ්‍රී ලංකාවට ආසන්නව නැති නිසා අපි ඒක ලියුවේ නැහැ. මැඩගස්කරය ශ්‍රී ලංකාවට ආසන්නේ නෙමෙයි තියෙන්නේ. මැඩගස්කරේ තියෙන අප්‍රිකා මහද්වීපයේ බටහිර කෙළවරේ නිසා ඒක ලියුවෙත් නැහැ. දැන් අපි කතා කළා පෘථිවි පුෂ්ඨයෙන් 29ක් වහිලා තියෙන ඒවා. මොනවද පෘථිවි පුෂ්ඨයෙන් 29ක් වහිලා තියෙන්නේ මොනෑන්ද? පෘථිවි පුෂ්ඨයෙන් 29ක් වහිලා තියෙන්නේ මොනෑන්ද? සියයට 71ක් තියෙන්නේ මොනවද පෘථිවියේ? වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ ජලය 29ක් තියෙන්නේ ගොඩ බිම එතකොට සියයට 29ක් තියෙන ගොඩ බිම. එතකොට මේ ගොඩ බිම තියෙන්නේ මොන විදිහටද? අපි දැන් මේ දෙකම කතා කළා. ගොඩ බිමේ අපිට දකින්න පුළුවන් මොනවද? ටීචර් අර ඉස්සෙල් ඉන්දියන් සාගර ශ්‍රී ලංකාවට ආසන්න පිළි කිව්වම මැඩගස්කරේ ජාවා සුමාත්‍රා වලට තියෙනවද? මැඩගස්කරේ ශ්‍රී ලංකාවට ආසන්නේම නෙවෙයි තියෙන්නේ. නිසා ජාවා සුමාත්‍රා බෝනියෝ මාලදිවින වගේ වලියන්. හරි කො කියන්නේ 20ට 29ක් තියෙන්නේ ගොඩබිම් නම් ගොඩබිම් වල මොනවද තියෙන්නේ ගොඩබිම නිකම්ම නිකම් පස් ගොඩක් විදිහටද තියෙන්නේ පුතු දැන් අපේ මේ ජලය පාවෙමින් ඔව් හරි ඒකේ තියෙන දේවල් දෙකක් කියන්නේ මම දැන් හතක් තියෙනවායි කියලා දුනා මොනවද හතක් තියෙන්නේ මහද්වීප මහද්වීප තියෙනවා මහද්වීප හතක් තියෙනවායි කියලා කතා කළා මහද්වීප වලට අමතරව දැන් තියෙන්නේ මොනවද ගොඩබිම් වලට ඇති වෙලා? පෘථිවියේ 100ට 29ක් තියෙන්නේ ගොඩබිම්. ඒකට ඒ ගොඩබිම් විදියට ගත්තොත් මහද්වීප දූපත් තමයි තියෙන්නේ 100ට 29 ප්‍රමාණය තුල. තේරුණාද? ඔව්. එතකොට 171ක් තියෙන්නේ මොනවද? ජලය. එතකොට ওই ජලයේ තියෙන්නේ කොයි විදිහට ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ජලය එකතු වෙලා සාගරවල තියෙනවා සාගරවලට ජලයේ කොයින්ද පොකුණු ගංගා හරි වැව් ඔය ඔක්කොගෙම කොහාටද ජලය ගලාගෙන ගිහිල්ලා වැටෙන්නේ සාගරේ කොටේ වැටෙන්නේ
ලංකාව වටේම තියෙන්නේ මොනවද? මුහුද. ජලය. මුහුදට. ජලය. මුහුද. එතකොට ජලය ඒක රාශිය වෙලා තියෙන ප්‍රධානම තැනක් තමයි ලෝකෙ මුහුද කියන්නේ. ඊට පස්සේ තියෙනවා මුහුදෙරුත් එහාට ගිහිල්ලා විශාල ලොකු ජල ප්‍රදේශ. ඒ මොනවද? සාගර. සාගර. ඔන්න පාඩමේ අන්තිමට ඉගෙන ගන්න තියෙන්නේ අපිට මුහුදු හා සාගර කියන කොටස. පේපර් එක දුන්නේ පළවෙනි පාඩමෙන් අද කරපු කොටස ඇරෙන්න ගිය සතියට එනකම් කරපු ටිකේ. ආයිට කලින් කියන්නකො ඔයාලට පේපර් එක ලේසිද අමාරුද අලුත් කොටසට යන්න කලින්? ලේසි. පාඩම් කළාද පේපර් එකට? ඔව් ටීචර්. ගිය සතියේකෙන් පොඩි කොටසයි ප්‍රශ්න දෙකයි දාලා තිබුණේ. ඊට කලින් කොටස් ටික මතකයි නම් තියාගන්න පුළුවන්. හරි. පේපර් එක එවුව නැති කමක් නෑ. අපි ඊළඟ පාර තව ටිකක් පාඩම් කරලා අප්‍රේල් මාසේ අනිවාර්යෙන් එතකොට උගන්නපු ඔක්කොම එකතු කළ දෙන එකට ආයිසාරයක් ලකුණු ගමු හොඳට. අද ලකුණු ටික පළවෙනි ටර්ම් මම තියපු මාසික පරීක්ෂණේනේ. බලමු ඒකේ කීයක් තියෙයිද කියලා. ටීචර්. හරි පුතා දැන්. තාද මොනහරි ප්‍රශ්න ලැබෙන සතිය අලුත් ටියුට් එකක් දෙන්නම්. ඒක print කරගන්න. ඊට පස්සේ paper එකේ paper එක දැම්මම කවන්න නැද්ද? paper එක හෙට. ටීචර් paper එක අද රැට දවල්ට කවන්න නැද්ද? පුළුවන් තරම් ඉක්මනට ඕනි. මං කිව්වේ නම් ක්ලාස් එක ඉවර වෙලා විනාඩි 10ක් විතර ඇතුළත දාන්න කියලා. තව ක්ලාස් එකක් තියෙනවා කියලා දැම්මට මතක් වුණා. කමක් නැහැ. ඉතින් පුතාලා ඒ ක්ලාස් එකක් ඉවර වෙලා ඉක්මනට එවන්න ඕනි. ෆොටෝ ටිකක් ගහලා ටීචර්ට WhatsApp දාන්න. ටීචර් මට ටීචර් මේ ඒ ක්ලාස් එක අතරමැදි 6:45ට තවත් ගණිතය ක්ලාස් එකක් තියෙනවානේ. ආ හරි හරි හරි. ඔයාලගේ ක්ලාස් ටික ඉවර වෙලා ටීචර් අද දවස් ඇතුළත දාන්නකො හේනරේ 8ට කලින් දාන්නකො හොඳද? ඒක ඉවරේ නටා මාටනේ ටීචර්. බලන්න එවන්න පුළුවන් ඉක්මනට එවන්න. ටියුට් වලින් බලන්න එපා. හරි. එහෙනම් ලබන සතිය අපි සාගර පාඩම් පටන් ගමු. අද වෙලා නැති නිසා මම ඔයාලගේ පේපර් එක කතා කළා. දැන් ලබන සතියේ පේපර් එක කතා කරලා මේ ටියුට් එක ඉවර කරනවා. හරිද ටීචරු? හරි ටීචර්. හරි. එහෙනම් ලබන සතියේ ලකුණු දෙනවා හැමෝම එන්න ඕන. ලකුණු කීයද කියලා බලන්න. හරි. එහෙනම් අද අපි ක්ලාස් එක ඉවර කරමු. ආයිබෝවන් ප්‍රශ්න නැහැනේ? ආයිබෝවන් ටීචර්. ආයිබෝවන් ටීචර්. ටීචර් ටීචර්ගේ නම්බර් එක දෙන්න.